තිබෙනවා. ඉදිරි පැමිණිලි දැන් අපි තහවුරු කරගැනීමේ සිටිනවා අපේ ක්ෂේත්‍ර නිරීක්ෂකයන්, ඒ වගේම අපි අපේ ඉන්න ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, ඒ වගේම වෘත්ති සමිති නිලධාරීන් හරහා අපි මේ පැමිණිලි දැන් තහවුරු කරගැනීමේ සිටිනවා. ඉතින් මේ අතුරින් අපි විශේෂයෙන්ම අවධානයට ලක් කළ යුතු කාරණයක් තමයි මේ වන විට අපි නිරීක්ෂණය කළා තිබෙනවා රජයේ විවිධ ආයතනවලට අයිති වාහන 300කට වැඩි සංඛ්‍යාවක් මේ සංඛ්‍යාව 500කට වැඩි වෙනකොට නමුත් අපිට ලැබිච්ච තොරතුරු අනුව තිබෙනවා වාහන 300කට වැඩි සංඛ්‍යාවක් මේ දක්වාම ආපසු බාර දීලා නැහැ. ඉතින් මේ වාහන විවිධ අමාත්‍යාංශ ඒ වගේම දෙපාර්තමේන්තු සංස්ථාපිත මණ්ඩල සංස්ථා වලට අයිති ඒවා ඒකම පාර්ලිමේන්තුව හරහා මන්ත්‍රීවරුන්ට ලැබුණ වාහන ඊළඟට පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සමාජිකයන්ට ලබා දීලා තිබෙන වාහන ඒකම පළාත් සභා මැතිඇමතිවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීලා තිබෙනවා. මේ වාහන බොහෝමයක් මේ වන විට ආපසු බාර දීලා නැහැ. අපි ඍජුවම අංක සහිතව සබරගමුව පළාතේ වාහන 20ක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළා. මේ පැමිණිලි ඉදිරිපත් කරලා දින දෙකක් ඇතුළත මේ වාහන 20ම ආපසු සංජිතවලට ගෙනා ගන්න. සමහර වාහන අතරමඟට අරන් තිබුණා, සමහර වාහන බාර දීලා තිබුණා. ඉතින් මේ වාහන 20ම අපේ මැදිහත් වීම හරහා ඒ සංජිතයට පළාසභා සංජිතයට ලබා ගන්න හැකියාව ලැබුණා. දැන් අපි මේ සඳහන් කරන මේ වාහන 300 සමහර වාහන තරුණ සේවා සභාවටත් අයිති. මේ තරුණ සේවා සභාවේ අංක සහිතව අපි සතුව තිබෙනවා තොරතුරු වාහන 13ක් සම්බන්ධයෙන්. මේ වාහන විවිධ අය විවිධ දේශපාලන කටයුතු වලට යොදා ගන්නවා. ඒකම අර මම කලින් සඳහන් කරපු පාර්ලිමේන්තුවෙන් පළාත් සභාවලින් ලබා දුන්නු ඒ වාහන විවිධ දේශපාලකයන් මේ රජයේ දේශපාලකයන් විතරක් නෙවෙයි විවිධ පක්ෂවල දේශපාලකයන් තමන්ගේ දේශපාලන කටයුතු වලට යොදා ගන්නවා. අපි සතුව සමහර චාරුක පෙන්වන්න පුළුවන්, මීට වඩා චාරුක සාක්ෂි තියෙනවා. අපි ඒවා දැන්මම ඔබට ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒවා මේ මැතිවරණ කොමසාරිස් තුමන් හරහා, මොකද මැතිවරණ කොමසාරිස් තුමන් දැනටමත් නියෝගයක් දීලා තිබෙනවා පොලිසියට මේ වාහන වහම අත්අඩංගුවට ගන්නට කියලා. අපි දන්නවා සමහර ප්‍රදේශවල මහියංගනය මොනරාගල වගේ දුරබැහැර ප්‍රදේශවල දැනටමත් පොලිස් මුරකපුළු යොදවලා තිබෙනවා මේ වාහන අත්අඩංගුවට ගන්න පරීක්ෂා කරලා, මොකද දේශපාලකයෝ මේවා මැතිවරණ කටයුතු වලට යොදා ගන්න නිසා. ඊළඟට මේ අපි තමයි මුලින්ම ටෙම්පල් ට්‍රීස් එහෙමත් නැත්නම් අරලියගහ මන්දිරය ග්‍රාමාත්‍රවරයාගේ නිල නිවාසය වෙන අරලියගහ මන්දිරය දේශපාලන කටයුතු වලට යොදා ගන්නට එපා කියන ඉල්ලීම කළේ. මොකද අපි නිරීක්ෂණය කළා අරලියගහ මන්දිරයේදී නාම යෝජනා බාර දීමට ඉස්සෙල්ලා එක්සත් ජාතික පෙරමුණේ එක්සත් ජාතික පෙරමුණක් හැටියට යහපාලන පෙරමුණක් හැටියට කටයුතු කරන්න යම් යම් දේශපාලන පක්ෂ සහ සංවිධානයක අවබෝධතා කිවිසුමකට එළඹුණා. මේක සිදු කරුනේ නිල නිවාසයේ තේමත් නැත්නම් අල්ලියගහ මන්දිරයේ. අපි මේ ගැන මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කරලා ඔහුගෙන් ඉල්ලා සිටියා. මොකද අපි මීට කලින් දුටුවා ගිය ජනාධිපතිවරණයේදී 2015 ජනවාරි 8 වෙනිදා පැවති, ඒ වගේම 2010 පැවති මහමැතිවරණයේදී ජනාධිපතිවරණයේදී අල්ලියගහ මන්දිරය විශාල වශයෙන් මේක සම්පූර්ණයෙන්ම පොදු ජනතාවට අයිති දේපළක්. මේ මන්දිරය විශාල වශයෙන් දේශපාලන කටයුතු වලට යොදා ගත්තා. ඒකට හිටපු රජය දන්සල් තිබ්බා, ඒ වගේම ප්‍රචාරක රැස්වීම් තිබ්බා, ඒකම පරිගණක යොදලා මෙහෙයුම් සිදු වුණා. ඉතින් මේ නිසාම තමයි අපි මේ පැමිණිල්ල කළේ. මේ පැමිණිල්ල කරයන් පස්සේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අපිට පිළිතුරක් එවලා තිබුණා. ඒ පිළිතුරෙන් කියවුනේ මේක කොටස් තුනකින් ඉන්නවා තියෙනවා. මේක එක කොටසක් පෞද්ගලික නිල නිවාස, මේ පෞද්ගලික නිල නිවාස කියන කොටසේ තමයි මේ අල්ලියගහ මන්දිරයේ මේ අවබෝධතා කිවිසුමට අස්සන්තලීම සිදු කළේ කියලා. ඉතින් අපි ටිකක් ඒ සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණය තමයි එහෙම පෞද්ගලික කොටස් රජයේ දේපළක තියෙන විදියක් නැහැ. අල්ලිය මන්දිරයේ ගහ මන්දිරය කියන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපළක්. ඒකේ පෞද්ගලික කාටවත් අයිති පෞද්ගලික කොටසක් තියෙන බෑ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ඒක ගැන දැනුම් දීමක් කළා. මොකද අපි ඍජුව මේ පැමිණිලි ඉදිරිපත් කළේ මැතිවරණ කොමසාරිස්වරයාට නිසා අපි මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම්වරයාට
පිළිතුරු ලියන්නට ගියේ නැහැ. ඉතින් හැබැයි අපි එක කාරණයක් ඍජුව සටහන් කරන්නට ඕන. මේ මැදිහත් වීමෙන් පස්සේ ඒ වගේම නාම යෝජනා ලබා දීමෙන් පස්සේ මේ දක්වා අපි නිරීක්ෂණය කළ ආර්යගහ මන්දිරයේ කිසිදු හෝ දේශපාලන කටයුත්තකට යොදාගත්තේ නැහැ. ඉතින් ඒ ගැන අපි සතුටු වෙනවා මැතිවරණ නිරීක්ෂකයන් හැටියට අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. අර්ලියගහ මන්දිරයේ වගේ රාජ්‍ය දේපළ මේ මැතිවරණ කටයුතු අවස්ථාවලදී ප්‍රචාරක වැඩට යොදා නොගැනීම ගැන එහි තිබුණු බොහෝ රැස්වීම් තිබුණු අවස්ථා ඒ බොහෝ රැස්වීම් නිල රැස්වීම් හැටියට තමයි පැවිදිලා තිබුණේ. එසේ නැතුව මැතිවරණ මෙහෙයුම් රැස්වීම් කිසිවක් හෝ එහි තිබූ බවට අපිට නිරීක්ෂණය වුණේ නැහැ. ඒ නිසා මෙවර අරලියගහ මන්දිරයේ දේශ නාම යෝජනා බාර දීමෙන් පස්සේ හැකිතාක් දුරට දේශපාලන කටයුතු වලින් ඈත් කරලා තිබුණා. ඉතින් ඒ ගැන අපි නිරීක්ෂක හැටියට සතුටු වෙනවා. නමුත් මේ අවසාන කාල සීමාවේදී අපි ටිකක් කනගාටුවට පත් වෙලා තිබෙනවා. මොකද මේ මැතිවරණ විය නිසාම ජනතාව අපහසුතාවට පත් වුණ බොහෝ දේවල් වෙනවා. ඒ කියන්නේ අපි ගියවරත් මේ ගැන අපි මේ පැමිණිලි කළා. ලංගම බස් රථ යොදා ගැනීම තමයි එකක්. මේ වන විට පහුගිය කාලේ තිබුණු මැතිවරණ වලට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැලි වලට ලංගම බස් රථ 500ක් පමණ යොදාගෙන තිබුණා. ඔවුන් යම් ගෙවීම් කරලා තිබෙනවා. මුදල් ගෙවලා තිබෙනවා. ඊට කලින් ඔබ දන්නවා ගෙවීම් නොකර තමයි ගොඩක් වෙලාවට ලංගම බස් රථ යොදාගත්තේ. නමුත් මෙවර ගෙවීම් කරලා තිබෙනවා. හැබැයි අපි සෑහීමටපත් වෙන්නේ නැත්තේ ගෙවීම් කරලා වුණත් මේ රජයේ දේවල මේ යොදාගත යුත්තේ අනිත් ඒ කියන්නේ මගීන්ට හිරියරයක් නොවන විදියට මේ බස් රථ යොදා ගැනීම නිසා විශේෂයෙන් දුෂ්කර බලාපොරොත්තු වල බස් රථ යොදා ගැනීම නිසා මම කියන්නම් එක උදාහරණයක්. පහුගිය සෙනසුරාදා අනුරාධපුරයේදී බස් රථ 76ක් යොදාගෙන තිබුණා. මේ නිසාම අපොස උසස් පෙළ විභාගය ලියලා ආපසු ගෙවල් වලට යන්නට හේතුව සිසුන්ට සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපි නැවත නැවතත් ඉල්ලා සිටිනවා තව ඉදිරියේදී ප්‍රධාන හෙට සහ අනිදා ප්‍රධාන රැස්වීම් පැවැත්වෙන්න නියමිතයි. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් ගෙවා හරි මේ බස් රථ පරිහරණයේදී ප්‍රවේශම් වෙන්න ඩිපෝ අධිකාරීවරුන්ට වගකීමක් තියෙනවා. බස් රථ ලබා දීමේදී ඒ තමයි ගමනාන්තයට යා යුතු බස් රථ වෙනුවට වෙනත් බස් රථ යොදවලා ඒ වෙනත් බස් රථ යොදවලා ඒ දේශපාලන ආධාරකරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල සලසන්න මගින්ට කිරියහැරයක් නොවෙන්න.